බෞද්ධ තෙමගුල සීපත් කරන වෙසක් පුන් පොහෝ දිනය හෙට දිනයට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. වෙසක් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා ජනතාව වෙසක් කූඩු, වෙසක් තොරණ ආදියෙන් සැරසිලි සිදුකර තිබෙන අයුරු දක්නට ලැබුණා. වෙසක් පොහොය නිමිත්තෙන් භගවන්තලාව විවේකාරාම විහාරස්ථාන පරිශ්‍රය සහ භගවන්තලාව රෝහල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ භගවන්තලාව ධර්මකීර්ති පාසලේ සිසු දරුවන්, ගුරුවරුන්, විදුහල්පතිවරයා සහ ආදි සිසුන්ගේ සහ දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් මේ අතර සෙංකඩගල වෙසක් උදාන වැඩසටහනට සමගාමීව අස්කිරි මහා විහාර පිරිවෙනේ සිට මහනුවර ජාතික රෝහලට වැඩම කළ මහා සංඝරත්නය රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට සෙත්පතා පිරිත් දේශනාවක්ද පැවැත්තුවා. අස්කිරි මහා විහාරයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද නාහිමියන් ප්‍රමුඛ 359ක් මෙම ආගමික වැඩසටහනට එක්ව සිටියා. මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් මගීන්ගේ ගමන් පහසුව උදෙසා අමතර දුම්රිය කිහිපයක්ද ධාවනයට එක් කර තිබෙනවා. මැයි මාස 5 වන දින කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල බලා විශේෂ දුම්රියක් පෙරවරු 6:30ට ධාවනය කිරීමටත්, නැවත එම දුම්රිය මැයි මාස 7 වන දින බදුල්ල සිට කොළඹ දක්වා බදුල්ලෙන් පෙරවරු 7ට ගමන් ආරම්භ කිරීමටත් කටයුතු යොදලා තිනවා. වෙලියත්ත සිට අනුරාධපුරය දක්වා මැයි මාස 5 වන දින උදෑසන 6:30ට විශේෂ දුම්රියක් ධාවනයට එක් කළ තිනවා. එම දුම්රිය නැවත මැයි මාස 7 වන දින දහවල් 12:30ට අනුරාධපුරෙන් බෙලියත්ත දක්වා ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. මැයි මාස 5 වන දින උදෑසන 5:45ට කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යොදවලා තියෙනවා. එම දුම්රිය නැවත එදිනම සවස 4:30ට අනුරාධපුරෙන් කොළඹ කොටුව දක්වා ධාවනයට යොදවලා තියෙනවා. මීට අමතරව මරදාන සිට රාත්‍රී 8:35ට පයාගල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යෙදවීමටත් කටයුතු කරලා තියෙනවා. මේ අතර තෙමගුල සිහිපත් කරමින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන අගනුවර වෙසක් සැමරුම හෙවත් බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මැයි මාස 5 වනදා සිට මැයි මාස 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මීට බැතිබර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ සියත ටීවී සහ සියත FM අප නාලිකාවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.